ඓසේකර කියන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධාන කණ්ඩායමේ ප්‍රබලෙක්. ඒ නිසාවෙන් අප කල්පනා කරා අද දිනේදී ඔහුත් සමගින් කතා බහ කරන්නට. අයිබෝන ඔබතුමාට පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු හිතපු විදිහට වුණාද? උත්තරීකාරී මණ්ඩලයේ අපි සම්මත කරගත්ත අලුත් ව්‍යවස්ථා යෝජනාවලිය සහ ඒවට අවදාන කරන සංශෝධන සියල්ලම. අන්තර්කාලීන කෘත්‍ය අධිකාරී මණ්ඩලය කියන්නේ මොකද්ද? මේ කෘත්‍ය අධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු කණ්ඩායමත් එක්ක දෙකරාශි වෙලා තමයි අලුත් නායකත්ව විසඳ ඉඳලා පල්ලෙහාට යනකල් ඒ අපි තෝරාගත්ත නායකින් සම්බන්ධව ඡන්ද විමසීමක් වුණොත් අපිට ඡන්දේ පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒකෙත් බහුතර බලය තියෙන්නේ රනිල් වික්‍රමසිංහට. ඒක සත්‍ය වෙන්න පුළුවන්. නායකත්වයේ වෙනසක් සිද්ධ වෙයිද? ඒක තවදුරටත් කියන්න බෑ. පක්ෂ නායකත්වයේ වෙනස් වුනොත් මහලේකම් තනතුරත් වෙනස් වෙයි. වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා. ප්‍රතිසංවිධානයක් බලාපොරොත්තු වුනේ එක්සත් ජාතික පක්ෂයේ දිගින් දිගටම පරාජයට පත්වීම නිසා නේද? පරාජයට පත්වීම තමයි ප්‍රධානම හේතු කාරණේ වුනේ. පරාජයට පත්ුනේ නායකත්වයේ වරද නිසා නෙමෙයිද? නායකත්වයේ ප්‍රමණක්ම නෙමෙයි. තාමත් ඔබ සජිත් නායකයා කිරීමේ සටනේ ඉන්නවද? මම තාමත් ඉන්නවා. ප්‍රතිසංවිධාන වැඩ කටයුතු වලින් ඔබ ඈත් වුනේ නැහැ. නෑ යම් කලකිරීම් තිබුණා. කලකිරුනේ සජිත් සහ ඔබ අතර ඇති වූ ගැටුමක් නිසාද? නෑ අපිට නතර ප්‍රශ්නයක් ඇති වුනේ නෑ. හැබැයි පසුගිය සතියේ ප්‍රතිසංවිධාන කණ්ඩායම රැස් වුණු අවස්ථාවේ ඔබ හිටියේ නැහැ. ඔව් මට එන්න උනේ නැහැ මොකද මම ගොඩක් බැහැරව හිටියා කොළඹින් ඒ නිසා මට එන්න උනේ නැහැ. ග්‍රාමචාරිකා වැඩසටහන අසාර්ථකයි කිව්වොත් ඒක අපි සාර්ථකව ක්‍රියාත්මක කරන්න බලන්න මේක පක්ෂයේ වැඩපිළිවෙල. ඇයි එහෙනම් සජිත් ප්‍රේමදාස වෙනත් චාරිකාවක් කියන්නේ? නෑ එදුම එහෙම චාරිකාවක් ගියේ නෑ. ගම දිනන්න පුළුවන් සජිත්ට කියලාද ඔබ කියන්නේ? ගම විතරක් නෙමෙයි ගමත් රටත් දිනන්න පුළුවන් නායකෙක් අලුත් නායකෙක් අපේ පක්ෂයේ ඉන්නවා නම් ඒ සයිතුන දැක්වන්න පුළුවන් කියලා ඒකම විශ්වාසද? වර්තමානයේ ඉන්නේ ජනතාව ඉල්ලන නායකයා නෙමෙයිද? ජනතාව ඉල්ලන නායකත්වය අපිට තිබුණා. ඇයි තරුවක් වෙන්න බැරි වුනේ? මම මට තරුවක් වෙන්න උවමනාවක් නැහැ. SMS මිනිස්චේ පිළිගන්නවද? පිළිගන්න මං හිතන්නේ ඒක ඒ තීන්දුව නිවැරදි විදිහට ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා මං හිතන්නේ. තරුවක් වෙන්න ගිහිල්ලා දේශපාලන ගමනට හානියක් කරගත්තා කිව්වොත්? නැහැ කිසිම හානියක් වුණේ නැහැ. මං හිතන්නේ ඒ ජයග්‍රහණය නොලැබීමෙන් මං හිතන්නේ තවත් මිනිසුන්ගේ අනුකම්පාව සහ ආදරේ මං දිනාගත්තා කියලා මම විශ්වාස කරන නිසා මේක තව මගේ දේශපාලන ජීවිතය තව තවත් ඔප්නම් වුණා කියන එක තමයි මම විශ්වාස කරන්නේ.